25 තපසෙහි විසීම සහ බඹසරෙහි හැසිරීම නම් වූ මංගල කරුණු පිළිබඳව පහදා දෙන ධර්මදේශනය. නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා දීලා මේ යුගයේ අපේ ඇස් පාදපු අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු සාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. දැන් අපි සූදානම් වෙන්නේ වෙසක් පින්කම් මාලාවේ තවත් එක්තරා ධර්ම දේශනාවකට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා ඇසුරින්. එතකොට පින්වත්නි, ධර්මයෙන් කරන්නේ මනුස්සයාව සූපත් කරන එක. ධර්මයෙන් කරන්නේ මනුස්සයාව සූපත් කරන එක. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ මේ ජීවිතේ ආශ්‍රව දුරු කරගන්න විතරක් නෙවෙයි, මේ ජීවිතයේ තියෙන ගැටලු විසඳ ගන්නට විතරක් නෙවෙයි, පරලොව තියෙන ගැටලු විසඳ ගන්නටත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සසරේම තියෙන දෝෂ නැති කරන්නට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පුළුවන්. ඒක තමයි බුදු කෙනෙක්ගේ ධර්මයේ තියෙන අසිරිය. එතකොට මිනිසයාගේ කයත් සුවපත් කරනවා, සිතත් සුවපත් කරනවා, කයත් පිරිසුදු කරලා දානවා, සිතත් පිරිසුදු කරලා දානවා. සාමාන්‍ය ලෝකේ කල්පනා කරන්නේ කය පිරිසුදුවට තියාගත්තම දැන් ලෝකේ පිරිසුදුයි කියලා සම්මත. දවසට එකපාරක් හරි නාන්න ඕන, දවසට දෙපාරක් දත් මදින්න ඕන, අත් දෙක සබන් දාලා හොදන්න ඕන, ඇඳුම් පිළිවෙලකට අඳින්න ඕන, කුණ්ඩේ පීර පිළිවෙලකට පීරන්න ඕන. ඕ ආන් ඒකයි පිරිසුදුකම කියලා ලෝකේ තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා ඒ පිරිසිදුකම තාවකාලික එකක්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මිනිසයාගේ චිත්ත පාරිශුද්ධිය, සිත සුවපත් කරගන්න එක, සිතේ පිරිසුදු භාවය ඒකාන්තයෙන්ම මිනිසයාට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතිනවා. අයි බුද්ධ දේශනාවේ තියෙනවනේ, බොහෝ කාලයක් මේ හිත කිලුටු වෙලා තියෙන්නේ. මේ හිත තරම් ප්‍රභාස්වර දෙයක් තවත් ලෝකෙ නෑ. ඒක නිසා මේ හිත ආගන්තුකෝ එන කෙලෙස් නිසා, ආගන්තුකෝ හිතට එන කෙලෙස් නිසා කිලිටි වෙලා උපදිනකොට මේ සිත ප්‍රභාස්වරව තියෙන්නේ.
එතකොට මේක කවුරුවත් තවත් කෙනෙකුට කරන එකක් නෙවෙයි. අපිට ප්‍රශ්නයක් කෙනෙකුට ජීවිතයට අපි කල්පනා කරන්නේ මේක කළේ අල්ලපු ගෙදරුම්. අපි කල්පනා කරන්නේ මට මේක දුක දුන්නේ මගේ දරුවෝ. අපි කල්පනා කරන්නේ අපිට මේ ශාප කෙරුවේ අපේ අම්මලා. හිස් ලෝකේ නුවණින් විනිවිද යන ලෝකෙ මිනිස්සුන්ට පේනවා මේක මොකද්ද ඇත්ත කතාව කියලා. ඒකට තමයි පින්වත්නි බුදු කෙනෙක්ගේ ධර්මයේ තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරියට ඇඳුමක් හෝදනවා වගේ. ටිකෙන් ටික ඒකට දැන් ඉස්සර ඇඳුම් හෝදන්නකො දැන් වාගේ මැෂින් තිබ්බේ නෑනේ. ඒවා දැන් සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා සිවුරු හොයන්ට යනකොට පාංශු කුල වස්ත්‍රයක් අරගෙන මිනි ඔතපු වස්ත්‍රයක් අරගෙන ඒක ඉස්සර වෙලාම ගිහිල්ලා ඒ වතුර ගලන වේගෙන් සැඩපහරක බැඳලා තියෙනවා. ඊට පස්සේ මඩේ උබලා තියෙනවා ගඳයන්ට. ඒ විදිහට නොයේක් උපක්‍රම කරලා 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 තමයි පොරවන්ට සුදුසු ක්‍රමයට හදාගන්නේ. ආන් ඒ වගේ සිතක තියෙන කිලිටි ටික 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 බැහැර කරලා ඒ බැහැර කරපු සිතින් තමයි මිනිස්යාව සුවපත් කරවන්නේ. ආන්නේ සුවපත් කරන ප්‍රතිපදාව තියෙන්නේ බුදු කෙනෙක්ගේ ධර්මයේ. එතකොට අපි බුදු කෙනෙක් සරණ යනකොට ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගියාට පස්සේ ඩිංග ඩිංග අපේ ජීවිතේ ඔන්න පිරිසිදු වෙන ප්‍රතිපදාවට එනවා. පිරිසිදු වෙන ප්‍රතිපදාවට එනවා. නුවණ තින ශ්‍රාවකයෙකුට ඒක අල්ලා ගන්න පුළුවන්. එතකොට කය සංවර කරගත්තාට පස්සේ කයෙන් වෙන වැරදි ටික සංවර වෙනවා. කය සංවර කරගත්තාට පස්සේ සත්තු මරණ එක, හොරකම් කරන එක, වැරදිකම් අන සංවර වෙනවා. ඊළඟට වචන සංවර කරගත්තාට පස්සේ වචනින් වෙන වැරදි ටික නැති වෙලා අන සංවර වෙනවා. හිත එහෙම වෑනේ. හිත කොහොමද තියෙන්නේ? හිත හොද්දට හිත හිතා හිත හිතා පඤ්ඤාය දිස්වාදිස් නුවණින් දැක 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 මේ හිත පිරිසුදු කරගන්න ඕන. ආන් එතකොටයි මිනිස්සයා මුළුමනින්ම පිරිසුදු වෙලා යන්නේ. ඒකට කියන වතුර නැතුව නානවා කියලා. ඒ පිරිසුදු බව. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා හැබැයි මේ කය අපිරිසුදු වුණා කියලා නාන්න නැතුව හිටිය කියලා මිනිස්සයා නිරයට ඇදගෙන යන්නේ නැහැ. හැබැයි සිත අපිරිසුදු වුණොත් හිත පටු වුණොත් මිනිස්සයා අපායේ උපද්දන්ට පුළුවන්. නිරේ උපද්දන්ට පුළුවන්. නිරේ උපද්දලා කල්ප ගානක් ඒ පටු හිත තියෙන මිනිස්සයා. පටු හිත තියෙන මිනිස්සයා මොකක් වගේද? චූටි ගල් කැටයක් වගේ. චූටි වීදුරුවක් වගේ. පොඩි වීදුරුවට ලුණු කැටයක් දැම්මොත් ඒ සැනින් ලුණු ඒ වීදුරුව ලුණු රහයනවා. වතුර වීදුරුව. හැබැයි පළල් හිත තියෙන මිනිස්සයා මොකක් වගේද? මහා ගඟක් වගේ. ගඟට ලුණු කැටයක් වැටුණා කියලා ඒක වෙනසක් වෙන්නේ නෑ. ඒ වගේ පින්වන්ත මිනිස්සු පළල් හිත තියෙන මිනිස්සු. ඒක නිසා පින්වත්නි අපි උත්සාහයක් ගන්න ඕන මේ මනුස්ස ජීවිතේ ලැබිච්ච වෙලාවේ අපි ජීවිතේට යහපත උදා කර ගන්නට. ඒකට අපිට මේ දහම් පද කියනකොට අපිට මේක ඇත්තනේ කියලා තේරෙනවා. ඇත්තනේ කියලා හිතෙනවා. ඒ සසර පින්බලයේ තියෙන නිසාමයි. පින්බලයේ තියෙන නිසා. ඉතින් ඒකෙන් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගෙන පිරිසුදු වෙන ප්‍රතිපදාව දවසින් දවස හරි පුරුදු කරගත්තොත් ඒක අපිට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. මේක ඉතින් ලාමක මිනිසුන්ට බෑ. මේක ලාමක මිනිසුන්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ බුද්ධ දේශනාවේ තියෙනවා ඔන්න කෙනෙක් යනවා වේගෙන් වතුර ගලන ගඟක් ගාවට. ඒ ගඟේ වතුර ගලනවා කියනවා කපුටෙකුට උනත් ගොඩ ඉඳන් බොන්න පුළුවන්. ඒක මිනිස්සෙක් ගිහිල්ලා ඇඟට හයියකුත් නැහැ.
ඇටසැකිල්ල වගේ මනුසේ ගිහිල්ලා කියනවා ඕන බලාපල්ලා මම මෙතනින් පැල්ලා එහා පැත්තට යනවා. එහා පැත්තට යනවා. ඕන බලාපල්ලා කියලා පයින්නවා. හම්බෙන්නේ නැහැ කිව්වා. බලවත් පුරුෂයෝ ඒ බලවත් පුරුෂයෝ දිහා බලාගෙන අපිට කොපි කරන්න බෑ. දැන් ඒ කාලේ මිනිස්සු හිටියා සමහර රහතන් වහන්සේලා පින්වන්ත අය. මේ බුදු කෙනෙක් පහළ වුණා කියන වචනෙට තමන්ගේ රජ සැප එසනින් අතෑරියා. පින්වන්තයෝ අපිට කොපි කරන්න බෑ යාලා. කොපි කිරීමෙන් ගන්න බෑ පිනෙන් ගන්න දේ. පිනෙන් ගන්න දේ. ඒක මේ වගේ බුද්ධ දේශනාවක තැනක තියෙනවා ඇතෙක් ගිහිල්ලා වතුරක් ගාවට ගිහිල්ලා මං මේ වතුරට පැනලා කං හෝදන ක්‍රීඩාවත් කරලා පිට හෝදන ක්‍රීඩාවත් කරලා වතුරත් බීලා හොඳට නාලා නෙළුම් අලත් කාලා සුවසේ ඈතර වෙන්නේ නම් හොඳයි කියලා ඇතෙකුට හිතෙනවා. මේ ඇතාට මෙහෙම හිතුණට පස්සේ ඔන්න මේක දකිනවා පූස් පැටියෙක්. එහෙම නැත්නම් හා පැටියෙක්. මේ හාව හරි පූස හරි කල්පනා කරනවා මේ ඇතා කවුද මං කවුද? මමත් මේ ඇතා වගේ මේ වතුරට පැන කං හෝදන ක්‍රීඩාව කොට පිට හෝදන ක්‍රීඩාව කොට වතුරද බී හොඳට නා එතර වෙන්නේ නම් යෙහෙකි කියලා අරු මේ පූසත් පයින්නවා වතුරට. මක් වේද? එක්කෝ ගිලෙනවා, එක්කෝ මැරෙනවා, එක්කෝ මරණ මාත්‍රාදී දුකකට පත් වෙනවා. මොකද හේතුව? සතා පුංචි. ආන් ඒ වගේ බලවත් මිනිස්සු පිනෙන් බලවත් වෙලා, කුසලයෙන් බලවත් වෙලා, තමන්ගේ ගුණයෙන් බලවත් වෙලා කරන කුසලතා හීන පින ඇති, හීන ගුණ ඇති, හීන කුසල් ඇති මනුස්සයර කරන්න බෑ. අද කාලේ මනුස්සයාට වරු ගණන් ත්‍රීවික දිහා බලන්න අකුසල් සිත් උපද්දන්ට හැකියාව තියෙනවා. විනාඩි 5ක් බුදු ගුණ මනසිකාර කරන්න හැකියාව නැහැ. තේරුම් ගන්නට අපේ කට සද්දේට තිබ්බට කුසල් උපද්දන්ට ලේසින් බෑ. ඒක නිසා පින්වත්නි අහිංසක වෙලා මේ ධර්ම මාර්ගයේ ටික ටික පුරුදු කරන්න මහන්සියක් ගන්න ඕන. කලබල වෙන්නේ නැතුව අහිංසකව. ඒක නිසා නුවණින් විමස මේ ධර්මයේ ඉගෙනගෙන මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න තියෙන්නේ ඒ විදිහට. ඉතින් අද දවසේ අපි වෙසක් ධර්ම දේශනා මාලාවේ අද කතා කරන්නේ මාතෘකා දෙකක්. තපෝච බ්‍රහ්මචර්යංච. තපසත් බඹසරත් ගැන තමයි අද දවසේදී අපි කතා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රයේදී මේ කාරණා දෙකම දේශනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, දැන් දෙවිවරු ඇහුවට පස්සේ මේ දෙවිවරුන්ට මිනිසුන්ට හිතසුව පිණිස පවතින්නේ, මෙලොව යහපත පිණිස පවතින්නේ, සෞභාග්‍ය ඇති කරලා දෙන්නේ, යහපත උදා කරලා දෙන්නේ මෙන්න මේ කාරණා. මොනවද කාරණා? බුදුරජාණන් වහන්සේ පෙන්නපු මංගල කාරණා 38. ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තපසත් බඹසරත් තමයි මිනිසයාට තවත් මංගල කාරණයක්. දැන් දෙවිවරුනි අහන්නේ, දෙවිවරුන්ට කියලා දෙනවා තපස් කරනවා. මොකද තපස් කරනවා කියන්නේ? අපි කියනවා තපස් රකින්නවා. තපස කියන්නේ තවනවා කියන අදහසින්. මොනවද තවන්නේ? කෙලෙස් තවනවා. අන්න කෙලෙස් තවනවා කියන එක මගුල් කාරණයක්. මනුස්සයාව දියුණුවටපත් කරන කාරණාවක්. කෙලෙස් තවනවා කියන එක. කෙලෙස් තවනවා කියලා කියන්නේ මොනවද? හිතට එනකොට ආසාව ඒක මඩිනවා. හිතට එනකොට රාගේ
ඒකව යට කරලා දානවා. මේක ඇඟෙන් පතෙන් හයියෙන් හතියෙන් කරන එකක්ද? නෑ නෑ නෑ. ඇඟට හයිය තිබ්බා කියලා රාග මඩින්ට බෑ. මේකට ඕන හිතට හයිය. හිතේ හයිය ඕන. හිතේ හයිය. හිතට තරහ එනකොට ඒක පාගලා මෙස්සිත ඇදලා ගන්නට හිතේ හයිය ඕන. කෙහෙල් අත්තක් හෙලවෙනකොට, ගොක් අත්තක් හෙලවෙනකොට මේ මොකද්ද මේ හිත ගැසෙන්නේ නැතුව කුසලයට හිත ගන්නට මෙන්න මගේ හිත අකුසලයට බරවෙන්ට යනවා. කුසලයට ඇදලා ගන්නට හිතේ හයිය ඕන. ඇඟේ හයියෙන් බෑ. එතකොට ඒ හිතේ හයිය උපදන්ට තමයි මේ හැම දෙයක්ම කරන්නේ. මේ හැම දෙයක්ම කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා කෙලෙස් තවන එක එදත් ප්‍රසංසනීයයි, අතීතයේත් ප්‍රශංසා කළා කෙලෙස් තවන එක, වර්තමානයේත් ප්‍රශංසා කරනවා, අනාගතයේත් ප්‍රශංසා කරනවා. කවුද? නුවණ ඇත්තෝ. නුවණ නැත හිස් මිනිසුන්ට මේක අදාළ නැහැ. හිතන්ට අද කාලේ ගොඩක් සමහර විට දන්නේ නැති මිනිස්සු පැවිදි වෙනවා කියනකොට ආයට කලකිරුණාද? මොකද්ද ගෙදරුනේ ප්‍රශ්නේ? මොකක් හරි ප්‍රශ්නයක් වුණාද? අනේ අතෑරලා දාන්නට නුවණ නැහැ. හිතන්නේ මහණ වෙනවා කියලා කියන්නේ එපා වෙලා තිත්ත වෙච්ච ජීවිතයක් කියලා. අර්ථය දන්නේ බුදුර. ඒකයි නුවණැත්තන්ට තමයි මේ ධර්මය ගෝචර. මේ ධර්මය ගෝචරය. බුද්ධ දේශනාවේ තියෙනවා පබ්බජිතස්ස භික්කවේ සත්පුරිස පඤ්ඤත්තම් පණ්ඩිත පඤ්ඤත්තම්. පැවිද්ද කියලා කියන්නේ සත්පුරුෂයෝ ප්‍රශංසා කරන දෙයක්. ඇයි? හිතන්ට ලාමකෝ කාමයන් අතහරිනවා කියන කෙනෙක් සුළුපටු දෙයක්ද? සුද්ධන්ට හිතා ගන්නවත් බෑ. සුදු ලෝක ඒ මිනිසුන්ගේ ලෝකෙට හිතා ගන්නවත් බෑ මේ කෙලෙස් තවනවා කියන එක. ඒ මිනිස්සු හිතන්නේ මේ මිනිස්යාට මානසික අසනීපයක්. හිතට එනවා නූපන් අකුසල්. ඉපදිලා නැති අකුසල් එනවා. ආන් ඒ ඉපදිලා නැති අකුසල් උපද්දන් නැතුව තමන්ගේ ජීවිතේ හිත රැකගන්න වීරියක් ගන්නවා. ඉපදිලා නැති අකුසල් අන කෙලෙස් තවනවා. ඊළඟට උපන්න අකුසල් තියෙනවා. ආන් ඒ අකුසල් ජට කරලා දාන්න. කොහොමද ඒක බුද්ධ දේශනාවේ තියෙන්නේ? අරුණ අරන් යනවා කුඹුර මැද්දින් නියරෙන් හරකෙක්. අරන් යනකොට හරකා පයි බඩගින්නේ යනකොට හදන්නේ මෙත් නිල් ඕ නිල් ගොයමට පණින්ට. එතකොට හරක් අයිතිකාරයා හරකා බේරගන්න ඕන නම් අනිත් අයගෙන් නිඳා විඳින්ට බය නම් ලෝකෙන් ගැරහුණු ලබන්න බය නම් කරන්ට ඕන්නේ ලනුව දාලා තදේට ඇදලා ගන්න එක. එහෙමත් මේචල් වෙන්නේ. එතකොට හුදවැයින් පාරක් ගසන්ට ඕන. ඒත් මතකනේ ටිකක් වෙලා යනකොට. එතකොට අන් දෙකේ පටලවලා ලනුව සැරේට ගහන්න ඕන කිව්වා ඇටකූටුවක් අල්ලලා. ආන් ඒ වගේ හිතට අකුසල් එනකොට මඩින්ට කිව්වා. එතකොට පස්සේ අර හරකට ගහක් මුලට ගියත් අර වැදුන පාර මතකයි. ආන් ඒ වගේ හිතට ගරහලා ඒ අකුසලේ මඩිනකොට මඩින්ට හිත පුරුදු වෙනවා. ආන් එහෙමයි මේ තවන්නේ කෙලෙස්. ඒක දෙවිවරු ප්‍රශංසා කළාද නැද්ද? කළා. මෙහෙන් කාට හරි මිනිස්සුෙකුට හිතුනොත් අයියෝ මට මේ ගිහි ගෙදර අමාරුයි, මාත් මේ කාම වස්තු අතෑරලා මහණ වෙනවා කියලා අදහසට දෙවිවරු සාදුකාර දෙනවා. කෙලෙස් තවන අදහසට මෙහෙන් ගිහිගෙන් නික්මිලා කෙස් රැවුල් බානකොට දෙවුරු සාදුකාර දෙනවා. අසවල් ගමේ පුරුෂයා අන්න මාර්යාත් එක්ක යුද්ධ කරන්න ලෑස්ති වෙනවා. යුද ඇඳුම අඳිනවා. සාදුකාර දෙනවා. නුවණැත්තෝ
ඒ වගේමයි යම් දවසක ඒ ආශ්‍රව දුරු කරලා නිකලෙ සිතක් උපද්ද ගන්න දාට දෙවිවරු සතුටු වෙනවා. අහෝ අසවල් කුල පුත්‍රයා දින්නා යුද්ධෙන් දින්නා කියලා. හැබැයි යම් දවසක කෙනෙකුට හිතනවා මේක අමාරුයි, මේ සිවුර අමාරුයි, මේ කාමයන්ගෙන් වෙංගලයින්ට අමාරුයි, මට පින නැහැ මං යනවා කියලා හිතනකොට දෙවිවරු අත් බැඳගෙන අඬනවා. ඇයි මෙයා පරදින්ට යන්නේ? පරදින්ට යන්නේ ආන්න එකයි. එතකොට පින්වත්නි, කෙලෙස් තවනවා කියන එක යහපත් අය නුවණැත්තු සත්පුරුෂයෝ ප්‍රශංසා කරන්නේ. ලාමක මිනිස්සු නෙමේ. මොනවද කෙලෙස්? හිතට එන ලෝභේ කෙලෙසයක්. හිතන්ට ලෝභ සහිත සිතින් මිනිසෙක් මැරෙනවා. ලෝභ සහිත සිතින් මැරුණට පස්සේ එයා සුගති යනවද? නෑ. අකුසලයකින් කවදාවත් කුසලයක් උපදින්නේ නෑ. ලෝභ සහිත සිතින් ඇතිවෙන්නේ ලෝභයක්මයි. ඒ ලෝභය හේතු කරගෙන යා සුගතිය යන්නේ, දුගති යන්නේ. ද්වේෂ සහිත සිතින් සුගතිය යන්නේ, දුගති යන්නේ. එහෙනම් සත්පුරුෂ ධර්මයයි අසත්පුරුෂ ධර්මයයි කියන එක එකක්ද දෙකක්ද? දෙකක්. මේ දෙක දෙකක්. එතකොට රාග ලෝභ දේශ මෝහ වලින් දුගතිය පැනවෙනවා, අලෝභ අදෝස සමෝහ වලින් සුගතිය පැනවෙනවා. එහෙනම් තමන්ගේ සුගති ගමන දුගති ගමන තීරණය කරන්නේ තමන්. තමන් අද ඒ වීරියෙන් කෙලෙස් තවනවා නම්, රාග එනකොට ඒක තවනවා නම්, තවනවා කියන්නේ ඒක යට කළා පාගනවා, ඒකට එන්ට්‍රීට දෙන්නේ කාගෙන ඉන්නවා. හරියට ඇතෙක් යුද්ධෙට ගියා වගේ ඇහෙන් රූපයක් දැකලා රාගෙනකොට කාගෙන ඉන්නවා. ඒකට මතුවෙන්න දෙන්නේ නැහැ, මං මගේ හිත වෙනස් කරන්නේ නැහැ. ඉතින් ඉන්නවා. හරියට ඇතෙක් යුද්ධෙට ගිහිල්ලා භයානක රූප පේනකොට ඇතා නොසැලී ඉන්නවා. චතුරංගණී සේනාව අරහෙන් එනකොට ඇතා නොසැලී ඉන්නවා. යුද්ධෙට ගිය ඇතෙක් වගේ චතුරංගණී සීනාවේ හඬ ඇහෙනකොට ඇතා නොසැලී ඉන්නවා. කණින් සද්ද ඇහෙනකොට හිත කලම්බා ගන්න නැතුව. ඊළඟට දිවේ, ඊළඟට ඇතා යුද්ධයට ගියාට පස්සේ දවස් දෙක තුන කන්න බොන්න නැහැ. පිපාසෙන් බඩගින්නෙන් හැබැයි නොසැලී ඉන්නවා. ඒ වගේ කෙලෙස් රසයට ගිජු නොවි කෙලෙස් වගුරන් නැතුව ඉන්න අන්න කෙලෙස් තවනවා. ඇතා යුද්ධයට ගියාට පස්සේ තෝමර වලින්, ඊතල වලින්, කඩු වලින් නොයේ දුකටපත් වෙනවා, නොසැලී ඉන්නවා. කායික දුකටපත් වෙද්දී හිත වෙනස් කරගන්න නැතුව මෙසිතින් ඉන්නවා, අන්න කෙලෙස් තවනවා. මේක ප්‍රශංසනීයයිද නැද්ද? ප්‍රශංසනීයයි. මේක නුවණැත්තෝ ප්‍රශංසා කරනවා. අදත් කළා, හෙටත්. දැන් බලන්න, දැන් එක තැනක තියෙනවා අපේ එක රහතන් වහන්සේලා ලංකාවේ. ඒ රහතන් වහන්සේලා පුරුදු කළා එක භාවනා ක්‍රමයක්. ඔන්න භාවනා කරන්නට භාවනා ආසනෙ වාඩි වෙනවා. වාඩි වෙලා ඉඳගෙන ඉන්නවා. ඔන්න අසුභ කර්මස්ථානයේ හිතට ගත්තා. පළගෙන් නැගිට්ටා. අසුභේ වඩ වඩා පාර දිගේ වඩිනවා. දැන් ඔන්න ගේටුව ගාවට යනකොට මොකක් හරි වාහනයක් ඇවිල්ලා ඔන්න අසුභ කර්මස්ථාන ට්‍රක් ගාලා ඒක නැති වෙනවා. ආයෙත් සිහිය උපද, අයියෝ මගේ අතින් අසුභ කර්මස්ථානේ සිඳුනා නෙව. ආපහු හැරිලා එනවා, ඉඳ ගන්නවා. ආයෙත් අසුභ කර්මස්ථානේ ගන්නවා, ආයෙ යනවා. ආයෙ යනකොට ඔන්න ගමට යනකොට ආයෙ සිඳෙනවා. ආයෙත් එනවා තමන්ගේ කුටියට. පුරුදු කරනවා කරන සමහර දවස්වලට දානේ නැහැ, දානේ නැහැ. එච්චර වීරියක්, කොච්චර වීරිය කළාද කියන්නේ ලංකාවේ ඉස්සර හැම ගමකම කැඳවලඳන්ට කැඳශාලා තිබිලා තියෙනවා. කැඳවලඳන්ට කැඳශාලා. ඒ කැඳශාලාවල ආසන පිරීලා තියෙනවා. ඒ
එක ආසනයකවත් නෑ කියනවා රහත් නොවුන කෙනෙක්. හැම ආසනයකම අරහත්තයට පත්වෙච්ච රහතුන් වැඩ හිටියා. ඒ ලාමක වීරියෙන්ද නෑ, කාය ජීවිත දෙකේ අපේක්ෂාවකින් තොරව. ඒකට තමයි තපස කියන්නේ, තපස කියන්නේ. එතකොට පින්වත්නි, ආංගේ තපස යම් කිසි කෙනෙක් ඒ කෙරේ සිතක් පහදව ගත්තත් ඒ අදහසට ආසාවක්. හැයි පින්වත්නි, කුසල් සිතක් උපද්දන්ට සිතක් පහළ කළත් ඒක බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා, බොහෝ කාලයක්. ඒක නිසා තමන්ගේ ජීවිතය අතහැර ලාමක තමන්ගේ ගුණය බාහිර දෙයකට වෙනසෙන්ට දෙන්නේ නැහැ. තමන්ගේ සීලය පාවා දෙන්නේ නැහැ. තමන්ගේ ගුණය පාවා දෙන්නේ නැහැ. දැන් හිතන්ට අපිට ඔන්න හොඳ වර්ගයේ ෆෝන් එකක් හම්බුණා. ඒක අපි බල බලා ඉන්නකොට ඔන්න සීලය පළුදු වෙනවා. ඒකෙන් ඔන්න වැරදි දෙයක් බලලා ඒක ඔස්සේ ගිලා ඒ බාහිර පරිසරයේ විසින් අපේ අභ්‍යන්තර ගුණේ නැසුවද නැද්ද? නැසුවා. බාහිර දෙයක් විසින් අපේ අභ්‍යන්තර ගුණයට හානි වුණොත් ඒක තමන්ට තියෙන්නේ. ඒක නිසා පින්වත්නි, නුවණ තියෙනවා නම් කෙනෙක් සිහිය උපද්දාගෙන හිටියොත් ඒ කෙනා කවදාවත් තමන්ගේ අභ්‍යන්තර ගුණයට හානි වෙන්න දෙන්නේ නැහැ. අන්න පිම්බල්ලේ තියන අය. ඒක නිසා අනන්ත සමහර වැටේ මේ පොල් ගෙඩියකට තමන්ගේ ගුණයකට හානි වෙනවා. සමහර මේ ලාමක දෙයකට. ඒක නිසා පින්වත්නි, ආංගේ කෙලස් තවන වීරිය බුදුරජාණන් වහන්සේ දේශනා කරන විතක්ක සන්තාන සූත්‍රයේ බහල ඇති. කොහොමද අකුසල් සිතක් ආවට පස්සේ ඒ අකුසල් සිත මඩින්ට කිව්වා? කොහොමද කුසල් සිතක් සිහි කරන්න අරින්ට එක අතාරින්ට කිව්වා? සිහි කර කර ඉන්න එක මාරු කරන්න කිව්වා. ඒක හරියට ඇණයකින් ඇණයක් ගලවනවා වගේ කිව්වා. ඇණයක් අරගෙන හිර වෙච්ච ඇණේ ගලවනවා වගේ. අර හිත හිත ඉන්න අරමුණ වෙනස් කරලා වෙනස් කුසල් සිතක් හිතන්ට. තව කියනවා භාග්‍යවතුන් වහන්සේ, තවත් අකුසලයක් ආවට පස්සේ හරි ඇස් දෙක පියාගත්තා වගේ කිව්වා. තමන් ඉස්සරහට රූප කවුරු හරි කෙනෙක් ආවට පස්සේ තමන් ඇස් පියා ගන්නවා. එතකොට පේන්නේ නැහැ. ආන් ඒ වගේ කිව්වා. අකුසල් සිතක් ආවම ඒක සිහි කරන්නේ නැතුව ඒ සිහි නොකර ඉන්න කිව්වා. මේක පුළුවන්ද කරන්නට? නෑ, ගොඩක් අයට බෑ. බෑ. කීප දෙනෙක් කරයි. ඒක නිසා එහෙම එකක් මේ හිතත් එක්ක කරන යුද්ධේ. ඊළඟට කියනවා හරියට තව මුකුත්ම කරගන්න බැයි නම්, මුහුම්ම කරගන්න බැයි නම් දත් හපාගෙන තල්ලට දිව තද කරගෙන කාගෙන ඉන්න කිව්වා. මං නම් මගේ හිත රාගිට යට කරගන්නේ දාඩිය දානකම්, ඊ අකුසලේ දුරු වෙනකම් ඉවසගෙන ඉන්න කිව්වා. හිතන්ට අන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ, ඔය අනුරාධපුර යුගයේ ස්වාමීන් වහන්සේලා වඩිනකොට එක ස්වාමීන් වහන්සේ නමක් රෑ අම්බලමක නැවතිලා ඉනකොට බඩේ අමාරුවක් ආවා. බඩේ අමාරුවක් කියලා බඩ කැලැත්තෙනවා. දැන් වාත කිපිලා කිව්වා අනිස්වාංශට. කිව්වා රෑ නිදාගෙන ඉන්න ගමන් ස්වාංශලා දෙනම අනිස්වාංශ ආශිමතුන් මට අමාරුයි බඩ කැක්කුම් කිව්වා. ඉවසාගෙන ඉන්න, ඉවසන්ට පුරුදු වෙන්න, ඉවසන්ට පුරුදු වෙන්න. හා හා, ඉවසගෙන ඉන්නම්. ප්‍රෑම ඇද්දී වැඩි වුණා. දැන් පිරලීගෙනනවා බඩ. කිව්වා ආයිස්මුතුන් දැන් නම් ඉවසන්ට බෑ. ඔබට මතක නැද්ද බුදුරජාණන් වහන්සේගේ අවවාදේ? ජීවිතේ ගියත් තමන්ගේ හිත වෙනස් කර ගන්නට එපා. ඊ වේදනාවෙන් හිත යටවෙන්න දෙන්න එපා. අන්න ඉවසනවා. උදේ වෙද්දි ඉන්නම බෑ. වේදනයි සිහි කෙරුවා බුදුරජාණන් වහන්සේගේ අවවාදේ. තවනවා. බඩවැල් බඩ පැලිලා, බඩවැල් ටික එළියට පැනලා
අතේ තියාගෙන අහනවා, ආයුෂ්මතුන් මේ ඇද්ද මං ඉවසුවා? සිංහ රාජයෝ වගේ ගල්ලෙන් වල ඉන්න බිය නැති සිංහ රාජයෝ වගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කෙලෙස් තවන වීරිය කෙලෙස් දවනවා මහා කස්සප මුනිදුන්. හිතාගන්න බෑ. දුතාංග රැකමින් වාසය කළේ සෝසානිකංග සොහොනෙමයි හිටියේ. ගෙයක් ඇතුළට ආවේ නෑ. පිණ්ඩපාතික පිණ්ඩපාතයෙන්ම යපුනා. තිචීවරිකාංග තුන් සිවුර විතරමයි පාවිච්චි කරේ. එලිමහනේ හිටියා, ගස් මුල්වල හිටියා, ගෙයක් හෙවනට ආවේ නෑ. එකපාරක් බෙදුවට පස්සේ ආයෙ ගන්නෑ. දවසට මේක පාරයි වළඳන්නේ. කෙලෙස් තවන්ට මේ ලාමක දෙයකට නෙවෙයි, ලාභ සත්කාර පිණිස නෙවෙයි, කෙලෙස් තවන්ට. ඊළඟට දුෂ්කර දේ මොනවද? තපස. ඊළඟට බඹසර. බඹසර කියන්නේ මොකද්ද? බඹසර කියන්නේ තමන්ගේ ජීවිතයේ රහතන් වහන්සේලාගේ ජීවිතේ වගේ පුරුදු කරනවා. ලාමකෝ මෛතුණියෙන් වෙන් වෙලා රහතන් වහන්සේලාගේ ජී දැන් ගිහි ඇත්තන්ට තියෙනවා පෝයදාට මොකද්ද සීලය? ආර්ය වූ උපෝසත සීලය. ආහන්ගේ උපෝසතය යම් විදිහකට ගෙවනවාද? ඉගෙන් රහතන් වහන්සේලාගේ ජීවිතයේ යම් විදිහකටද පවත්තන්නේ? ආහන්ගේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ජීවිතේ බඹසර පුරුදු කරනවා. බඹසර මේ ලෝකේ මිනිස්සු සතුරු වෙනවාද? ඇලි ඉලීම් පිරිමැදීන් වලින්. ඊළඟට නොයේ කාමයන් පරිභෝග කර මේ සියල්ල අතහරිනවා. හීනවුත් ප්‍රනීතවුත් සියල්ල අතහරිනවා. ඇවිල්ලා වෙන්වෙච්ච ජීවිතයකට එනවා. ඒ එන්නේ කුමක් පිණිසද? බඹසර පිණිස. ඒ එන්නේ බඹසර නිමා වෙන්නේ කොතනින්ද? බඹසර වාසය සම්පූර්ණ වෙන්නේ අමා මහ නිවනේ. අමා මහ නිවනේ. සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් දවසක් මනු එක්කෙනෙක් ඇවිල්ලා අහනවා, ස්වාමීනි මේ ලෝකේ අමාරුම දේ මොනවද? මේ ලෝකේ අමාරුම දේ මොනවද? සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා, මේ ලෝකේ අමාරුම දේ මහාන වෙන එක. මේ ලෝකේ අමාරුම දේ මේ පැවිද්ද. පැවිද්ද ළමයි ලෝකේ අමාරුම දේ. ඊට පස්සේ කියනවා, පැවිදි වෙච්ච කෙනෙකුට අමාරුම මොනවද? පැවිදි වෙච්ච කෙනෙකුට ගොඩාක් අමාරුයි බඹසර වාසය කරන එක. තමන් වෙන් වෙච්ච ජීවිතේ, පිරිසුදු ජීවිතේ රැකගෙන ඉන්නවා කියන එක ගොඩාක් අමාරුයි කිව්වා. මෙහෙනම් මේක සෙල්ලමක් නෙවෙයි. සෙල්ලමක් නෙවෙයි. දවසක් නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රජුරවන්ට කියනවා, ඔය දැන් සිවුරු ඇරලා යනා ඉන්නවනේ, සිවුරු ඇරලා ගිහිල්ලා යනවනේ. එතකොට කියන, ඇයි මේ සිවුරු මෙච්චර අර සිවුරු ඇරලා යන්නේ? බලන්න එහෙනම් මේ මේකෙන් කී දෙනෙක් යනවද මේක අත ඇරලා? කිව්වා පහදින්ට, කිව්වා සසුනට, මේ ඔක්කොමලා යන්නේ මොකද? මේ සසුන් බර දරන්න බැරි නිසා මේ සිවුරු ඇරලා යන්නේ. මේ ගාම්භීර දෙයක් ස්පර්ශ කරන්න එයාලට අමාරුයි. බෑ, ඒ දුරුවල මිනිස්සයාට ඒක කරන්න බෑ කිව්වා. ඒක නිසා පහදින්ට කිව්වා, මේසා ගාම්භීර දෙයක් කරන්නේ සුළුපටු මිනිස්සෙක් නෙවෙයි. පිනක් ඕන, ලොකු පින් බලයක්. ඔහේ ඉන්නන් වාලින්ට නෙවෙයි, මේ බුදුරජාණන්සේගේ ධර්මයේ පුරුදු කරන්න. එතකොට ඒක නිසා මේ ශාසනය කියන්නේ ඒ තරම් ගාම්භීර එකක්. ඒ ජීවිතේ ඒ දැන් හිතන්ට කෙනෙක් ගිහිව ඉන්නවා. ගිහිව ඉන්න කෙනා ඔන්න අරහත්ත්වයට පත් වුණා. මොකද වෙන්නේ? දවස් ටික දවසින් පිරුණම් පානවා. ඒ ටික දවසින් එක දවසයි ඉන්නේ. හේතුව මොකද? ඊ අරහත්ත්වයේ කියන ගාම්භීර දේ ගිහි වස්ත්‍රයට දරන්න බෑ. අරහත්ත්වයේ කියන ගාම්භීර දේ ගිහි ඇත්තන්ට දරන්න බෑ. ඊ අරහත්ත්වයේ දරන්න වෙනම තැනක් තියෙනවා. ඒකට කියනවා ශ්‍රමණ බව.
පැවිදි බව. එතකොට පින්වත්නි, ඊ අරහත්වේ දරන්ට තරම් වෙන්වෙච්ච බඹසරක් ඕන නම්, වෙන්වෙච්ච පැවිද්දක් ඕන නම්, ඒක කොහොමද තියෙන්න ඕනද? හිතන්න කිව්වා මේ වගේ තනකොල ලෑල්ලක් තියෙනවා. මේ තනකොල ලෑල්ල උඩින් ගලක් තියෙනවා. මොකද වෙන්නේ? තනකොල ලෑල්ල කඩාගෙන බිමට වැටෙනවා. මොකේ දෝෂෙද? තනකොල ලෑල්ලේ දෝෂේ. ආන්‍ය ගලේ දෝෂේ නෙමෙයි. ගල කියන්නේ ගැඹීර දෙයක්. ඒ වගේ කිව්වා අරහත් වෙන්න නැමැති ගැඹීර දේ දරන්ට හය ඕන. ඒකටයි මේ බඹසර වාසයක්කින් වෙන් වෙලා තියෙන්නේ. පැවිද්දක් වෙන් වෙලා තියෙන්නේ. එතකොට මේ බඹසර ජීවිතයේ අග නිර්වාණය. එතකොට යම්කිසි කෙනෙක් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා පැවිද්දෙකුට අමාරුම දේ මේ බඹසර. මේ වගේම එංගලා ඉන්න එක. එතකොට අපි දන්නේ සාර දැන් අපගේ භාග්‍යතුන් වහන්සේගේ බඹසර විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේගේ බඹසර මේ වගේ. කියනවා මං තාප්පකින් එහා පැත්තේ ඉන්න කෙනෙක් දැන් හිනා වෙනවා. කාන්තාවක් හිනා වෙනවා. හිනා වෙනකොට ඒ සම්බන්ධව සිතිවිල්ල ඇලෙන්නේ නැහැ. අතීතේ සිහි කර කර සතුටු වෙන්නේ නැහැ. දැන් ඒ ගිහි කාලේ මේ වගේ දේවල් කළා කියලා සිහි කර කර සතුටු වෙන්නේ නැහැ. ඒ හැම එකක්ම බඹසරට අයිති. ඊට පස්සේ ඒ හැම එකක්ම බුදුරජාණන් වහන්සේගේ ශාසනයට අයිති. කොටිම කියන්නේ අපේ බක්කුල මහරහතන් වහන්සේ. මිනිසෙක් ඇවිල්ලා අහනවා ස්වාමිනේ ඔබ වහන්සේ මේ කැලේට වෙල කොච්චර කල්ද කියන අවුරුදු 80යි. අවුරුදු 80ට ඔබ වහන්සේ කාන්තාව කී දෙනෙක් එක්ක හිටියද? කිව්වා ඔබ අහපු ප්‍රශ්නේ වැරදි. එහෙනම් මොකක්ද අහන්නේ? කිව්වා මෙහෙම අහන්න කිව්වා. කාම සිතුවිලි කීයක් ආවද? බලන්න අපි සරණ ගිය ශ්‍රාවකයෝ. ඊට පස්සේ කිව්වා අර මිනිස්යාන ඔබ වහන්සේට කාම සිතුවිලි කීයක් ආවද? කිව්වා මං දැන් මහන වෙලා අවුරුදු 80යි. එක රාග සිතුවිල්ලක් ආවේ නැහැ. මං මහන වෙලා අවුරුදු 80යි. මං කොන්ද තියලා හරහට සැතපුන වගක් දන්නේ නැහැ. මං මහන වෙලා අවුරුදු 80යි. කාන්තාවක්ගේ රූප සටහනක් මට මතක නැහැ. මං මහන වෙලා අවුරුදු 80යි. මට බෙහෙතක් ගත්ත වගක් මං දන්නේ නැහැ. මං මහන වෙලා අවුරුදු 80යි. කාගෙන්වත් උපස්ථාන කරව ගත්ත බගක් මං දන්නේ. බඹසර වෙන්වෙච්ච ජීවිතේ උතුම් දෙයකට අපි සරණ ගිය ශ්‍රාවකයෝ. ඒක නිසා පින්වත්නි මේකට ඕන්නේ මේ ගැන හිත පහදවා ගන්නට. මේ තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය ප්‍රතිඵල ගන්න විදිය. මේවා මගුල් කරුණු නෙවෙයිද? මේවා මංගල කාරණා. මිනිසෙක් මොහොතින් මොහත තප්පරෙන් තප්පරේ බඹසරෙන් රැස්සන පිම්බලේ මෙච්චරයි කියලා කියන්න බෑ. රහතන් වහන්සේලාගේ සීලය පොයදාට අපි සමාදන් වෙන්නේ. ඒ සීලයෙන් රැස්සන පිම්බලේ අපිට මෙච්චරයි කියලා කියන්න බෑ. හරියට මහ සයුර වගේ සීලයන් අතර අග්‍රම සීල මේ රහතුන්ගේ සීලය බඹසර වාසය. ඒක නිසා ලෝකයේ උඩු යටු කරු කරන සීලයක් මේක. මිනිස්සුන්ට සාමාන්‍ය මිනිස්සුන්ට හිතා ගන්නවත් බෑ මේ හැම සීලයක්. බුදු කෙනෙක් පනවන මේ සීලය. මේ කෙලෙස් තවන විදිය. ඒක නිසා පින්වත්නි මේ ගැන සිත පහදවා ගන්න ඕන අපි. මේ ගැන සිත පහදවා පහදවා අපි මේ බඹසර ජීවිතයට ආශා කළොත් දවසක් හරි රකින්න පුළුවන්. දැන් මාසෙට එක දවසයි ගිහියත්තන්ට. පැවිදි අයට ජීවිත කාලෙම කෙලස් තවන එක පැවිදි අයට ගිහි අයට ඔක්කොටම එකයි. ඒක නිසා මේක තමයි ප්‍රතිපදාව. මේක පුරුදු කරන ශ්‍රමණයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වදාලේ දකින්න එකත් සැපක්. ඒක නිසා පින්වත්නි ඒ වගේ රහතන් වහන්සේලා ඒ වගේ ශ්‍රාවකයෝ මේ බුද්ධ ශාසනය කෝටි ගණන් වැඩ හිටියා. ලක්ෂ ගණන් වැඩ හිටියා. සිය දහස් ගණන් වැඩ හිටියා. සතුටු වෙන්න අපිට ඒ වගේ බුදු සසුනක තමයි මේ උරුමේ අපිට ලැබුණේ. ඒක නිසා පින්වත්නි අද දවසේ අපි කතා කළේ වෙලාවේ හැටියට කාල වේලාව තියෙන හැටියට බඹසරත් තපසත් කෙලස් තැවීමත් මේ දෙකත්
ඇසූ පමණින් මනුස්සයගේ ජීවිතයට සිත සැදෙනවාද? ඔව්, සිතක් සැදෙනවා. හොඳටම තමන්ගේ ජීවිතයට ඇති කර ගන්න නම් තමන් ඒවා පුරුදු කරන්න ඕන. පුරුදු කරන්න ඕන. මොහොතින් මොහොත හරි දවසට මේ යම් කෙනෙකුට උත්සාහයක් ගත්තොත් ඒක තමන්ගේ ජීවිතයට පුරුද්දක් වෙනවා. ඒක නිසා ඒ නුවණින් කල්පනා කරන එක කෙලෙස් තවන්ට ගන්න වීරිය ජීවිතයට පුරුද්දක් වෙනවා. ඒක ධර්මාවබෝධ කරන්න යන ගමනට සෑහෙන ලොකු තල්ලුවක්. මේ බඹසර පුරුදු කරනවා කියන්නේ සෑහෙන ලොකු තල්ලුවක්. දැන් සද්ධාතිස්ස රජුරුවන්ගේ දුවලා දෙන්නේ කිට දුවලා ටික. සද්ධාතිස්ස රජුරුව සිල් ගන්නවා දැකලා ඇහුව තාත්තේ මොකද කරන්නේ? කිව්වා දුවේ මං අටසිල් ගත්තා. මම මේ කහපාට ඇඳුමක් ඇඳගෙන මම මේ අටසිල් ගත්තා කිව්වා. කිව්වා අනේ තාත්තේ මටත් බැයිද? පුළුවන් කිව්වා. ටික දවසක් අටසිල් අරන් කිව්වා අනේ තාත්තේ මම මහන වෙනවා. කාත්තේ කවුද මහන? මගේ යාළුවෝ ටිකක් ඉන්නවා එයාලත් එක්ක යම් මහන වෙනවා කිව්වා. මහන වුණා. නෙල්ලිගිඩි පහක් තියාගත්ත ඔළුවේ එකයි, අත් දෙකේ උරහිස් දෙකේ දෙකයි, දනිස් දෙකේ දෙකයි. සතියක් එක පළඟින් හිටියා. එක නෙල්ලිගිඩියක් වැටුනේ. සතිය අවසානයේ සද්ධාතිස්ස රජුගේ දූලා ඔක්කොමලා ඇමතුරුංගු දූලා ටිකයි ඔක්කොමලා අරහත්ත්වයට පත් වුණා. කියනවා මේ අය සසර එනකොට කාශ්‍යප බුද්ධ ශාසනයේ බඹසර පුරුදු කරපු අය. ඒකයි. ඒක නිසා කුසල් සිතක් සිතක් ඉපැද්දුවත් බොහෝ කාලයක් ඒක හිතසුව පිණිස පවතින කිරිබැඟෙන කවර කතාද? ඒක නිසා පින්වත්නි අපිට මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ ඩිංග ඩිංග හරි මේ ගුණධර්ම ඇති කරගත්තොත් අපිට ඒක බොහෝ කාලයක් හිතසුව පිණිස පවතීවි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිසා. ඒ නිසා මේ පින්වත් පිරිස අද දවසේදී ඔබට අසන්නට ලැබුණේ ඒ තපස ගැනත් බඹසර ගැනත් ඒ කාන්තේම දෙව් මිනිසුන්ට මංගල කරුණක්මයි මේ වදාලේ අපගේ භාග්‍යතුන් වහන්සේ. ඒ නිසා මේ උතුම් මංගල කාරණාවන්ගේ අනුහසින් මේ ප්‍රස් කළ පින් බලෙන් ඔබ අප සියලු දෙනාට බඹසර වාසය සම්පූර්ණ කරගන්නට මේ පින් බලය හේතු ආසනා වේවා. සාදු සාදු සාදු.